තරමක් මං හිතුවේ ඩයියා කියලා. ඔයා මොකද මෙතන කරන්නේ? හොරගල්ල හින්දිනවද? කෑ ගහන්න එපා ඩයියට හේයි. ඩයියට හේ? ඉතින් මට මොකද? ඩයියලා අපේ ගෙදර බෝඩර්ස්ලානේ. ඉතින් මට මොකද එයාට වුණාම? මම බයයි කාටවත්. අපි නෙවෙයි බය වෙලා තියෙන්නේ. සරා සරා බය වෙලා ඉන්නේ. සරා මොකටද ඩයියට උච්චර බය වෙන්නේ? සරා 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 කෑ ගහන්න එපා මාලිනී දයියා මෙතෙන්ට આવෝ ජංජාලයයි ඔයත් දයියට බයද වරත් මේ සිංහෙක් වගේ ඉන්න මම මොකටද ඒ ඇටි කිත්තට බය වෙන්නේ ඔයා දන්නවනේ මං කාටවත් බය නැති විත්තිය දන්නව දන්නෝ සිංහයාගේ හැටි මං හොඳට දන්නෝ දැන් මොකද මෙතන කරන්නේ මේ සරා වැඩට යන්න ලෑස්ති වෙලා කාමරෙට වෙලා ඉන්නවා. බැරි වෙලාවත් දයියා දැක්කොත් සරාට ගහනවා උක. ඈ මම්මි මෙතෙන්ට වෙලා ඉන්නේ දයියට හොරෙන් කොහොම හරි සරාව පිටත් කර යවන්න. අනේ මේ ඔයා මේවට පැටලෙන්න එපා. මම ගිහිල්ලා දයියත් එක්කලා කතාවක් දාගෙන ඉන්න. ආ that's a good idea. Give five. ආ එහෙම කළු ඔයාට ඕනේ වා කළු ගන්නෙ නෑ මේකෙ මේ විදිහක් තියෙනවනේ අම්මියෝ අනේ අන්න අයියෝ ඔයා ඔයා ගන්න ඕනේ සුදු ටික මේ අම්මියෝ මේ ගමේ අර කෝපි කඩේ දාන් අදිනවා වගේ හිතුළු හිතුළු හිටුව හිට මෙහෙට ගෙනියන්න බෑ පොඩ්ඩක් මේකෙ පිළිවලක් තියෙනවා මේ මේවල ඉන්නවා මේ නයිට්ලා ඉන්නවා බිෂොප්ලා ඉන්නවා කිංලා ඉන්නවා කුයින්ලා ඉන්නවා ඔය මෙව ගොඩක් ඉන්නවා ඔය ඔයයි පොඩ්ඩක් මම කිය මම කරන්න වායි පොඩ්ඩක් ඉන්නකෝ ඉතින් මම ආසෙන් ඉඳන් ගන්න අම්මියෝ දන්නවද අම්මියෝ මේ ලෝකේ නම කිය හොරු බරතෝගියා තමන්ගේ හොරකම් ඔක්කොම ප්ලෑන් කරලා තියෙන අම්මියෝ මේ චෙස් ඇදලා හොරු නම් මන් දන්නේ අපේ ලොකු මාමන ඔක්කොම හොරකම් කරේ වෙස් ඇදලා මේ වෙස් දෙන්නේ මේ චෙස් ඒ වෙසුයි චෙසුයි දෙකක් මේක වෙස් චෙස් ච ච ච ච මමනම් තාත්තේ චෙස් කියන දන්නේ චෙස් කියන වචනේ විතරයි ඒක අපි දැන් තමයි හරියටම දැනගත්තේ යෝ ඔක්කොම මේක ඉගෙන ගන්න මට නම් බැරි වෙයි කවදාවත් පටලෝ ලොක්කොම් පටලෝ ඔක්කොම් පටලෝ ඔක්කොම් පටලෝ ඒ ඉතින් හරිනේ මොයාත් පේල් දෙකක් තියලා මම පේල් දෙකක් තියලා එහෙම බෑ මේ නයිට්ලා මෙතන නයිට් කියන්නේ මූ නයිට් නයිට් මූ තනිකර ඔක්කොම හොරකම් මොකේ තියෙන්නේ ඔක්කොම රෑට මේ බිෂොප් පර කුයින් හරි අම්මියෝ අම්මි හිතන්නකෝ දැන් අපි මුලින්ම හොරකම් කරද්දි ඈ අපිට හිතුණාද අපිට හොඳ හොරු වෙන්න පුළුවන් කියලා බෑනේ හැබැයි ටික කාලයක් යනකොට වැඩි අල්ලලා ගියානේ ඒ වගේ තමයි මේ චෙස් කිරුවාවත් ඈ මේක ටික දවසක් කරගෙන යද්දි අපිට වැඩි අහුවේ ඈ ඉවරතත් මේ සත්තුන්ගේ නම් මතක තියාගන්න එක තමයි අමාරු අමුතුනන්නේ මම මේ සත්තුන්ගේ නම් ටික මට කියලා දෙන්නකෝ මේ සත්තු නෙමේ ඔය මේ රජවරු විසෝරු ඒ වගේ ලොකුන් ඉන්නේ ඔකේ මේ අම්මි ටික කාලයක් යනකොට ඔක හරියයි දැන් මෙහෙම හිතා ගන්නකෝ මේ චෙස් ගේම් එක ගහන ගමන් අපි හිතන්න ඕනේ අපිට තියෙන ප්‍රශ්න ගැන හරි එතකොට ගේම් එක දින්නත් නැතත් වැඩි ඉවර වෙනකොට ප්‍රශ්නෙට විසඳුමක් ඇවිල්ලා ඉතින් අපිට එහෙම හිතන්න ප්‍රශ්නයක් නැහැනේ තාත්තේ ඇයි ප්‍රශ්න නැහැ කියන්නේ අපි ඊළඟට කරන්න යන හොරකම ගැන අනේ අම්මෝ අර මිනිහා මේ ගෙදර ඉන්නකන් ආයි හොරකම් ගැන හිතන්නවත් එපා එයාට අනිවාර්යයෙන්ම මාට්ටු වෙයි මේ මේ ඌගේ බොරු වලට ඔයත් අහුණාද අම්මියෝ ඌ මේ තනි හොරෙක් අපේ ජාතියකෙත් තමයි ඌ නෑ ඌ එක එක වැඩ කරනවා කිව්වේ අර සරාට බලියක් අරින්නත් හදන්නේ ඇනේ මේ ඌ ඉමයි දන්න බලි ඔය නෝන්ජා විදියට හිටියට ඔය මිනිහට ගුරුකම් කරන්න පුරුවන් ඉති තාත්තේ ඒ හින්දා අපි කෝකටත් පරිස්සම් වෙලා එමු හා අපි ළඟ දැන් ඉතින් වියදම සල්ලි තියෙනවනේ පරිස්සම් වෙමු ඒක වෙනම දෙයක්. හැබැයි අරූ වෙනද පරිස්සම් වෙන්න ඕනේ නැහැ. ඌ මේ තඩි හොරේ. බාප්පා හොරා. ඇයි ඔයා
ඔයා විශ්වාස කරන්නේ නැත්නම් එමිනියට ගුරුකම් කරන්න පුළුවන් කියලා. මේ ආ ඔයා මේක හිතන්න. දැන් ඔය ඇන්ටි බය වුණේ අපි මොහසෝනා පාට් එකක් දාපු හින්දානේ. හරි. එතකොට මේක බොරුවක් කියන්නේ ඔයයි මමයි දෙන්නම දන්නවා. මීයකා ඔච්චර මහලුක බලිකාරයා නම් මූ දැනගන්න එපා මේක බොරුවක් කියලා. ඒවට ඌ මොකද්ද කරේ? ඌ බලි යවලා, තොයිල් යවලා අර මිනිසුන් අරවට්ටලා සල්ලි ගන්නකුත් හොයාගත්තා. ඌ නේ තාත්තේ. ඌරේ තමයි. උට අපි බය වෙන්න ඕනේ. එක જાතියෝ උන් එක තැනකින් නැද්දි අනිත් එකට බය වෙන්න ඕනේ තමයි අම්මියෝ. ඒ උනාට මූ මොකද්ද? මූට මොකද අපි බය වෙන්නේ? ඌට බය වෙන්න ඕනේ. මේ දැන් ඌ අමතක කරලා අපේ ඊළඟ හොරකම හිතේ ධාරණය කරගෙන අපි අදිමුකෝ මේක ඈ අනිත් තාත් පොඩින් පොඩකින් ඔක්කොටම කගේ මට මේ නම් කියලා දෙන්නකෝ මේ ඊට පස්සේ මේ අර ඔයා දැන් මෙහෙම අර කොටු වල තියනවා කිව්වේ දැන් මේ කිස් වල තියෙන විශේෂ තමයි දැන් මේ එක එක ආදි එක එක විදිහට යන්න පුළුවන් සමහරවිට මෙහෙම යන්න පුළුවන් සමහරවිට මෙහෙම යන්න පුළුවන් සමහරවිට පැත්තට යන්න පුළුවන් සමහරවිට මෙහෙම දෙක දෙක යන්න පුළුවන් අපි මොකොත් කරන්නේ ඒ තනියම යනවද යන්නේ අපි අතින් තියන්න පුළුවන් එහෙම ඒක මිසක් තියන්න ඕනේ කියන්නේ යනවා කියන්නේ හරි දැන් අපි බලමු දැන් මේක හරි මගේ හරි මේක හරි කොනයිකෝ මේ නයිට් නයිට් එක කොනයි නේ මේ දිනන ඒ දින කැතයි තවත් බූඩ් එකට එදන අර මාළු ටැංකියේ දී සේව කරන මාළු දෙන්නා මේක මාළු නෙමෙයි නේ කැතයි නේද කැත කියලා හරියන්නේ නැහැ නයිට් නැතුව කොහොමද මේ වැඩේ කරන්නේ මේ වෙලාවේ වැඩිහිටියේ කැටියට මට උඹට දෙන්න තියෙන ලොකුම උපදේශය තමයි සාකච්ඡාවෙන් ප්‍රශ්න විසඳන්න හීනකින්වත් හිතන්න එපා අරපන් කොටපන් ගාම ආන්නේ එතකොට ප්‍රශ්නේ සදා කලින් විසඳෙන්න බාප්පේ බාප්ප මේ වෙලාවේ මට දෙන උපදෙස් මට මාර හයියක් බාප්පේ මොකද මේ හැම එකම කියන්නේ මේ සමගිවියන් 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 කියලා මේ සමගි වෙලා ප්‍රශ්න විසඳන්න බෑ බං ඒක මම දන්නේ අත්දැකීම් දෙකකින් අත්දැකීම් දෙකකින් පළවෙනි අත්දැකීම මගේ ජීවිතේ දෙවෙනි අත්දැකීම මේ රටේ ඉතිහාසයේ ඒ මොකද මේ ජීවිතෙන් ඉගෙන ගත්තේ ඉස්සර අපේ මායයි මමයි බැඳ මුලින්ම එක එක නොයෙකුත් ප්‍රශ්න තිබුණා ඔය ප්‍රශ්න විසඳන්න අපි තෝරගත්තේ සාකච්ඡා මාර්ගය හැබැයි උඹ දන්නවද හැමදාම ඒ සාකච්ඡා සාර්ථක වෙන්නේ නැහැ. අසාර්ථකයි. මං ඒ නිසා තීන්දුව කළා මේ ප්‍රශ්නෙට අලුත් විසඳුමක් හොයන්න කියලා. තේරුණා? මම සාකච්ඡාව කියන එකට පාර දීමේ ක්‍රියාමාර්ගය තෝරගත්තා. ඒ කියන්නේ මේ බාප්පා පුංචිද ගැව්වද? ඔව්. වැරෙන් පාර දුන්නා. ප්‍රශ්නයක් පටන් ගන්නෙ කොතනද? එතනම පහර දුන්නා. ඉතින්ම ප්‍රශ්නේ ඉවරයි. ඒ කියන්නේ දැන් දෙන්න අතරේ ප්‍රශ්නයක් නැහැ. නෑ. ප්‍රශ්න තියෙනවා. තිබ්බට එළියට එන්නේ නැහැ. එළියට ආවොත් දන්නවනේ මොකද්ද වෙන්නේ කියලා. හරි. මරු ඒ ක්‍රමයේ මරුවයිකම ඒක නියමයි මේ ක්‍රමයේ මරු කියලා හිත ඉඳලා ඔබ මගේ කෙල්ලට ප්‍රශ්න වලට තඩි බාන හැම නෙවෙයි එහෙම වුණොත් මම ඔබටත් බඩිය කරනවා මොකද්ද බාප්පාර මේ ඊළඟට ගත්ත අද්දැකීම ඒක තමයි යුද්ධේ. සාකච්ඡා කළා සම්මන්ත්‍රණ තිබ්බා ප්‍රශ්න විසඳුන්නේ නැහනේ. දුන්න ප්ලැට් එකෙන්ද? අංගතකට ප්‍රශ්නේ ඉවරයිනේ. හැබැයි ඉතින් ඔය ඉවරයි කොට පොඩි ඒ ප්‍රශ්න තියෙනවා නේද? ඈ? තියෙන්න පුළුවන්. හැබැයි එළියට එන්නේ නැහැ. එළියට ආවොත් දන්නවනේ රිසල්ට් එක මොකද්ද කියන්නේ? ඈ? පුතෝ අනේ නිසා බත් මේ ප්‍රශ්නේ පහර දීමකින් ඉවර කරපන්. අද ඔය හෙන්ටිල කරපු ජරා වැඩේ හින්දා තමයි මේ ප්‍රශ්නේ ඔක්කොම අවුල් ගියේ. නැත්තම් අදම මම මේක ඉවරයක් කරනවා. මේ අද මිස් වුණා කියලා උඹ අතාරින්න එපා පුතේ. ඌ එළියට ගියා වගේම ගෙට එන වෙලාවකුත් ඇතිනේ.
ආංගලවට අපි අල්ලගමු. හරියට face to face මුණ ගැහුනොත් දන්නවද මම? බාපේ බොඩි එකේ කෑලි වෙන වෙනම එකතු කරලා එම්බාම් කරන්න සෙට් කරන්න වැඩි. අන්න හරි. දීපා දීපා බයි හිතාගෙන ඉන්න විදිහටම දීපා. උඹ වෝ මරපන්. මේ බාප්පා හැමදාම උඹට පත් අරගෙන හිර කිදිර ගාවට. බාප්පා ඔහොම කතා කරනකොට මගේ හිතට මාර හයියක් එන්නේ බාප්පේ. ඇත්තමයි. බාප්පා මගේ තාත්තා වුණා නම් අද මම මෙතන නැහැ. ඔව්. උඹ මගේ පුතා වුණා නම් මමත් අද මෙතන නැහැ. ඇයි එහෙම කියන්නේ බාප්පේ? උඹ මොකෙක් කරි මරලා හිරේ වැරුණාම මේ වෙලාවට එමනම් මමත් බත් එකක් අරන් එනවනේ හිර ගෙදරට. Thank you.